සතුට කියන දේ ගෙදර කෑම මේස ඇතුලෙන් අපිට හරි ආදරෙන් හොයාගන්න පුළුවන්නේ නේ. ගෙදර කෑම මේසට අලුත් දේවල්, රසවත් දේවල්, ගුණවත් දේවල් වෙනස් දෙයක් අම්මගේ අතින් හදලා කෑම මේසේ තියෙනවා නම් සතුට ඉබේම ගෙදරයිගේ මූණෙන් අපිට බලා ගන්න පුළුවන්. ඔබේ ගෙදරට සතුට අරගෙන එන්න අලුත් දේවල් ගෙදර ඉඳන්ම හදන්න අපිට කියලා දෙනවා අපේ බ්‍රහස්පති ඉඳනගසවෙනෙන් කලම්බු ස්විම් ක්ලබ්හි ප්‍රධාන සුපවේදී චෙෆ් කුමාර ප්‍රියදර්ශන්. ඔන්න අදත් ඇවිත් ඉන්නේ අයිබෝවන්. අයිබෝවන්. තනියෙන් ඇවිල්ලා නේ දිලීපවත් එක්කන් ඇවිත් තියෙන්නේ. දිලීප අයිබෝවන්. අද දිලීපවත් එකතු කරගෙන ඔන්න අද චෙෆ් ඇවිල්ලා චව් චව් වලින් සහ කොත්තමල්ලි කොළ එකතු කරගෙන සලාදයක් හදන විදිය කියලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. හරිනේ? අනිවාර්යයෙන්. විෂකාරක නැති මේ හොඳ එළවලුවක් මේක ෆෘට්ස් එකකුත් කියන්න පුළුවන්. ෆෘට් කියනකොට මේක උයන ෆෘට් එකක් වගේ. හරි පළතුරක්. හරි. අපි මේ රසකාරක නැතුව කෑමක් හදා ගන්නවා කියන එක හරි වැදගත් චෙෆ්. මේ හේතුව මේ අපි සෞඛ්‍ය පිළිබඳ හිතන්න ඕන ආහාරයක් ආහාරයට ගන්නකොට නේද? හරි. මොනවද චෙෆ් අපිට ඕන වෙන්නේ? හරි. මේ චව් චව් එක මේකට මේක චෝචෝ මේ චෝචෝ කියලා කියනවා. හරි. එතකොට ඒක වෙනවා තක්කාලි මේක සලාඩ් එකක් මං හදන්නේ චව් චව් එක සලාඩ් එකක්. තක්කාලි දැන් චෙෆ් කියන අතර වාරේ ඔන්න tire දිස්සනවා. ඔබට පුළුවන් කම්මැලි නැතුව ලියා ගන්න. අපි එතකන් කියමු චෙෆ්. තක්කාලි ඕන වෙන සුදු ලුණු ඕන අනියන් බී ලුණු ඕන වෙනවා. අමුවිරි සතු එක. කජු රට කජු ටිකක් ඕන වෙනවා. විනාකිරි, සීනි, ලුණු, සුදු ලුණු සලාද කොළ ටිකක් එක ගාන ඉස්සරහ ඕන වෙනවා. කොත්තමල්ලි කොළ, ලුණු ගස්. ලුණු කොළක් තියෙනවා නේ? ලුණු කොළක් තියෙනවා. හරි. අපි මොනවාද චෙෆ් මුලින්ම කරන්නේ? මුලින්ම අපි මේක ඉස්සලාම් ඩ්‍රෙසින් එක හදාගන්න දිලීපට පොඩ්ඩක් කියලා දෙමු. හරි. මේක පොඩ්ඩක් මට කුඩු කරලා. අපි දිලීපට කුඩු කරන්න දුන්නේ රට කජු. රට කජු. ඒක වෙනම මේකට මිස් කරන එකක්. මේකෙන් ටිකක් මේනකම මම හදන්නම්. චව් චව් එම වාරයක් අවාරයක් නේ අපිට ගොඩක් වෙලාවට මේ පොලේ ගන්න පුළුවන් නේ. ඔව්. ඒක මේ සාමාන්‍ය මෙක්සිකෝලේ හොඳ ප්‍රසිද්ධ ආහාරයක් මේක. අපි මේක පොඩ්ඩක් අයින් කරමු. හරි. මේක මේනක අමුවෙන් කන්න පුළුවන්. මේක අය මොකවත් කුක් කරන්න දෙයක් නැහැ. මේ එළවලු පළතුරු අමුවෙන් කනකොට තමයි වඩාත් ගුණ. ගුණ. මේ නිකන් අර අපේ කිව්කම්බ පිපිඤ්ඤා වලට නිකන් සමාන වෙන්න පුළුවන් මේක. දැන් මේක දිගාතට වගේ නේද? දිගාතට කොයි අතටවත් කපා ගන්න පුළුවන් මේක. ඔබට කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. කපා ගන්න පුළුවන්. හරි. අපි ඔන්න චව් චව් ටික කපා ගත්තා. ඊට පස්සේ මොනවද කපන්නේ? ඒක බලමු. තක්කාලි. ඔහොම නේද? රයි. පොඩ්ඩක් ඉන්න මේ ප්‍රසින් එකට මම පොඩි දෙලීපට උදව්වක් කරන්න. ඊළඟට ඔන්න මිරිස් ටික කපා ගත්තා. මිරිස් සතු එක. රතු එකම ගන්න ඕනේ කියලා විශේෂයක් නැහැ. රතු විශේෂයක් නැහැ. ටිකක් අර කලර්ෆුල් තියෙනවා මේ සලාඩ් එකේ. මේනක මේ එකින් තමයි රතු මිනිස් ගත්තේ. කෑමක් හදනකොට මොලේ ඉඳලම කෑමේ නිමාව පිළිබඳ හිතනවා නේ. හිතනවා. මොකද ඇස් දෙකෙන් ඉස්සර බලන්න එපානේ. ආහාර ඉතින් රස විඳින ඇස් දෙකෙන් කියන එක බොහොම ජනප්‍රිය කතාවක් නේද? ඔව්. ඊට පස්සේ ඒක සුදු ලුණු ඊට පස්සේ මම දානවා. සුදු ලුණු සහ අමු මිරිස් අපි කොටා ගන්නවා නේ? කොටා ගන්නවා. මේ ටික ඔක්කොම දාලා බ්ලෙන්ඩර් කරලා ගන්න පුළුවන් නේද? බ්ලෙන්ඩර් කරොත් ක්‍රීම් එකක් වගේනවා. හ්ම් හ්ම්. අපිට කෑලි කෑලි දෙන්නෙම ගන්න. නිකන් ගත්. ඔව් තියන්න ඕනේ. නිකන් ක්‍රෂ් මේකට. ඔන්න දැන් ඔබට හිතුණා නම් හරි ලේසියෙන් බ්ලෙන්ඩර් කරලා ගන්න පුළුවන් නේ කියලා ඔබට හිතුණා නම් එහෙම කරන්න එපා. පොඩට මහන්සි වුණාට කමක් නැහැ. මේක පොඩ්ඩක් වංගෙඩිය කොටා ගන්න ඕන නේ. ඔව්. හරි. ඊට පස්සේ ඒකට සීනි ටික දානවා. සීනි අමු මිරිස් සුදු ලුණු ලුණු හ්ම් ඊළඟට මොනවද චෙෆ් එකට විනාකිරි පොඩ්ඩක් දානවා විනාකිරි ඔව් පොඩ්ඩක් පස්සේ විනාකිරි දාමු මම මේක ලැහැත්ති කරගන්න ඊළඟට අපි දැන් තක්කාලි ටික කපා ගන්න සලාඩ් එකට සලාඩ් එකට මේක පාවිච්චි කරන්න පුළුවන් කරි එකට වාගේ ඒ සලාඩ් එකට අපි ඒ කොටස ගන්න නැත්තේ. ඒක ටිකක් මේ මෙනක වතුර ගතිය වගේ වෙනවා ටිකක් කළා යනකොට වතුර ගතිය වගේ බලනවා.
Kohomada chef ape pasugiya sati wala hadapu kema walada prathichara ada polos mekata prathichara godai me hari karya bahulai mama oy prathicharat ekama me polos mal mulat me me man haduwe polos mokadda polos badum sambola badum sambolayak haduwa ow ada wenakan prathichara godai sahayana thiyenawa den api me da gatte me ow kottamalli kola ne kottamalli kola apita kottamalli kola මේ වෙනුවෙන් යොදා ගන්න මොනද chef සලාද කොළ විතරක් භාවිත කරන්න බැරිද? පුළුවන් පුළුවන් පුළුවන්. ඕනෑ දෙයක් ආදේශ කරලා පුළුවන්. මේකට මම පොල් තෙල් දානවා. ඩ්‍රෙසින් එකට පොල් තෙල් හරි ඔබට ඔලිව් ඔයිල් තියෙනවා ඔලිව් දාන්න පුළුවන්. පොල් තෙල් හොප් ඔලිව් ඔයිල් භාවිත කරන්න ඕනේ. ඔව්. හැඳි කීයක් විතර අපි දාගන්නවද? හැඳි හතරක් විතර. සමහර විට කොත්තමල්ලි කොළ ගෙදර නැති වෙන්න පුළුවන්. හැබැයි මේ වෙනුවෙන් ලුණු කොළ අපිට භාවිත කරන්න පුළුවන්. සලාද කොළ යොදා ගන්න පුළුවන්. මේ ඔක්කොම කොළ වර්ග යොදා ගන්නවා නම් ආහාරයේ ගුණය වැඩි. ලුණු කොළ දා ගන්න පුළුවන්. හා. වඩාත් හොඳයි නේ. ආදේශය තියෙනවා මේනක ගොඩක්. ඔබට ගොටු කොළ සාමාන්‍යයෙන් අපිට පහසෙම හොයා ගන්න පුළුවන් දෙයක් නේ. ඔව්. හරි. හරි. රයිට්. දැන් මොකද කරන්නේ අපි? සලාද කොළ පොඩ්ඩක් ටේබල් මේ ප්ලේට් එක ගානිච්ච කර තියමු. ඉතම ලේසි වියදමත් අඩුයි. මේ හරි. සකස කරගන්න පුළුවන්. අපි මේ මේකට ලුණු එකතු කරගන්න ඉන්නේ. මේකට මේක තියෙනනේ මේ ඩ්‍රෙසින් එකේ මේක. හරි ඒක නිසා එතනකට ලුණු අවශ්‍ය නැහැ. අවිනද මේ පොඩක් සැර වැඩි කරගෙන ගම්බිරිස් වගේ දෙයක් එක් කරගන්න පුළුවන්. ගම්බිරිස් පොඩක් දාන්න පුළුවන්. ඔව්. දැන් අනේ මමත් chef කරන දේවල් දන්නවා. දන්නවනේ. ඔව් ගෙදර ගිහලා අම්මට ටිකක් උදව් කරන්න නේද? මේකද ඩ්‍රෙසින් එකද? ඩ්‍රෙසින් එක මේක. අපි සදාගත්ත සකස් කරගත්ත මිශ්‍රණය මේකට එක් කරගන්නනේ. සුවඳක් එනවා chef. හොඳ සුවඳක් එනවා. සුවඳක් එනවා. මේ හොඳ පිරිසුදු පොල් තෙල්ලක් ගන්න පාවිච්චි කරනකොට මේක අර මුදු ගතිය නැතුව තෙල්ලක් වෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ සලාදයේ රසවත් බව කෙරෙහි පොල් තෙල් භාවිත කරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. පිරිසුදු පොල් තෙල් වර්ගයක් භාවිත කරන්න. මේ මේකට මේනකා රට කජු ටිකක් කුඩු කරලා වගේ මේකට දානවා ටිකක් රස තව රස වැඩි වෙනවා සැලකිලිමත්. හරි. එක්මන්ටම රට කජු එක එක් කළා. මේක පිළිගන්වන්න සූදානම් කරමු. හරි. රට කජු ටිකක් වැඩියෙන් දාගන්නත් පුළුවන් ඔබ කැමති නම්. කැමති නම්. හරි. දැන් මේක මිස් කරගන්නවා. කලලා ඕන දෙයක් අපි දේවල් අවශ්‍ය නැහැ. ඉතින් අපිට මේක මේ රාත්‍රියකට උනත් ඉතින් සලාඩ් එකකට පාම් නේද? මේක ගුණදායක සලාදයක්. පාම් පෙත්තක් උනත් මේ වගේ සලාඩ් එකක් එක කන්න පුළුවන්. කන්න පුළුවන්. හරි. දැන් මිරිස් ටිකක් වැඩි වුණාම අර දවල්ට තියෙන මේ බත් එක්ක දාගන්නත් පුළුවන්. සර ඔබේ කැමැති පරිදි ඔබට වේ තියෙන රුචිකත්වයේ මත සර අඩු වැඩි කරගන්න පුළුවන්. ඔන්න දැන් අපි බොහොම පුංචි වෙලාවකින් මේ තේන අපි හදාගත්ත චව් චව් කොත්තමල්ලි කොළ මිශ්‍ර සලාදය. මේ තේනේ බලන්න. ඇහැට හරි ප්‍රියයි. මේ ගුණය අයි කතා දෙකක් නෑ. මේ වගේ එකක් ගුණය උඩරිම තියෙන රස බලන්න නැතුව කොහොමද? මමනේ සාක්ෂි ලබා දෙන්නේ. හරිම රසයි. සලාදයක් සාමාන්‍ය අපි සලාද පිපිඤ්ඤ සලාදයක් කනවට වැඩිය වෙනස්. කාල බලන්න, හදලා බලන්න ඔබට හැකියාව තියෙනවා. අපි chef දුරකථන අංකය මතක් කරමුද chef? 077-3888-974. ඔන්න chef ට කතා කරන්න පුළුවන්. ප්‍රතිචාර ඔබ ගෙදරදී හදලා ප්‍රතිචාර කියන්න අපිට. ස්තුතියි chef. මේ වටින දේ අපිට කියලා දෙන්න අපේ මැදිරියට આવට ඔන්න නැවතත් chef ගේ දුරකථන අංකය තිරයේ දිස්සනවා. 077-3888
88974. ඉතින් චෙෆ්ට කතා කරන්න අපි තව දවසක හමු වෙමු චෙෆ් ෆයිබෝන් කියලා සමුදෙනවා.